සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස කෝනුවාසෝ කිමානන්දෝ නිත්‍යං පජ්ජලිතේ සති අන්ධකාරේන ඕනද්ධා පරිපන්න ගවිස්සත නුගිගොඩ සුබද්ධාරාම විහාරස්ථානයේ ගරු කටයුතු නායක ස්වාමී වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, මේ අවස්ථාවේදී මේ පින්වත් පිරිස සූදානම් වන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් ශ්‍රවණය කරන්න. බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙන්නේ ජීවිතයේ සත්‍යයක්. ජීවිතයේ සත්‍යයක් කියලා කියන්නේ මේ ලෝකයේ පවතින සෑම කාරණාවක්ම ඒ ජීවිතයේ සත්‍ය අවබෝධය තුළින් තේරුම් ගන්න පුළුවන්. පින්වතුනි, ඔබ අප කවුරුවත් දන්නේ නැහැ අපි අතීතයේ කොහේ ඉඳලා එන්නේද කියලා. අපි අතීත ජීවිතයක් පිළිබඳව අපට වැටහීමක් නැහැ. අපි මෙතනින් පස්සේ මැරුණට පස්සේ කොහෙද යන්නේ කියලා අපට වැටහීමක් නැහැ. මරණින් මත්තේ අපි කොහෙද යන්නේ කියලා වැටහීමකුත් නැහැ, දන්නේ නැහැ. අතීතයේ පිළිබඳව කොහේ ඉඳලා දාවි කියලා ඒක දන්නේ නැහැ. හැබැයි අපි දන්නවා දැන් අපි ජීවත් වෙනවා කියලා. අපට අතීත ජීවිතයක් තිබ්බේ නැහැ කියන කතාව කියන්න බෑ. දන්නේතික වෙනම එක. හැබැයි අපට නැහැ කියන කතාව ඒකාන්ත කරලා කියන්න බෑ. අනාගත ජීවිතයකට යන්නේ නැහැ කියලා අපට ඒකාන්ත කරලා කියන්න බෑ. සාමාන්‍යයෙන් සමස්තයක් වශයෙන් මේ ලෝකයේ තියෙන වටහා ගැනීම එක ගත්තහම අතීතයේ ඉඳලා ආපු ගමනක් තියෙනවා. අනාගතෙත් යනවා. මේක තමයි ස්වභාවය. හැබැයි ඒක පිළිබඳව ඥානයක් අපට ඇති කරගන්න හැකියාවක් නැහැ. යම් කිසි කෙනෙකුට පුබ්බේ නිවාස චතුප්පාදාදී ඥාන ඇති කරගත්තොත් ඒක පිළිබඳ යම් වටහා ගැනීමක් ඇති කරගන්න පුළුවන්. නමුත් අපි දන්නේ නැහැ අතීත ජීවිතයක් පිළිබඳව අනාගත ජීවිතයක් පිළිබඳව. අපට බුදුරජාන් වහන්සේ කියපු වචනේ අපි පිළිගන්න නිසා, බුදුරණවහන්සේ දේශනා කරපු ධර්මය අපි පිළිගන්න නිසා බුදුරණවහන්සේ පැහැදිලි කරලා තියෙනවා අතීතයේ ඉඳලා අපි මේ එන්නේ අනාගතේ අපි යනවා. මේ අපේ ජීවිතේ අපි කරපු හොඳ නරක අනුව කම්මස්සකෝමි කම්මදායද කම්මයෝනි කම්මබන්දු කම්මපටිසරණ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස දායාද භවිස්සාමි. ඒ කියන්නේ දෑවැද්දක් උරුමයක් කරගෙන කර්මය, කියන අපි සිතින් කයින් වචනෙන් කරන කර්මය දෑවැද්ද උරුමයක් කරගෙන අපේ හිතේ ස්වභාවය අනුව සසරට පැවැත්මකට යමු වෙලා තිරිසන් ලෝක, නිරේ ප්‍රේත ලෝක ආදී දුක්ඛිත ගමනකුත්, ඒ වගේම පුණ්‍යපාක හැටියට මනුස්ස හිතේ හටගන්න ප්‍රීතිය සතුට නැත්නම් යහපත කියන කාරණා මුල් කරගෙන මනුස්ස ලෝක, දිව්‍ය ලෝක ආදී ලෝකවලත් අපි සංසාරේ ගමන් කරනවා.
ඔක තමයි සසරි ස්වභාවය. මේ සසරේ අපි අරගෙන යන්නේ චිත්ත මස්ස විදහවති, හිතින් අරගෙන යන්නේ. හිත කියන කාරණාවෙන් සසර ගමන් කරා. අපිට මේ කයක් අරගෙන යන්න බෑ. කය කියන කාරණාව මේ කය මැරෙනකොටම පොළොවට පස් වෙලා යනවා. මේක තමයි සාමාන්‍යයෙන් අපට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරපු ලෝකේ පවතින විදිය සහ මේ සංසාර ගමන පිළිබඳව තේරුම් ගන්න පුළුවන් ඒ විදිය. දැන් අපට අතීත ජීවිත පිළිබඳව ඇත්තටම නුවණකුත් නැහැ, වැටහීමකුත් නැහැ. ඒ වගේම අනාගතයේ ජීවිතයේ පිළිබඳවත් නුවණකුත් නැහැ, වැටහීමකුත් නැහැ. හැබැයි පින්වතුනි, අපට දැන් ජීවිතයේ පිළිබඳව අපට නුවණක් ඇති කරගන්න පුළුවන්. අන්නේ දැන් ජීවත් වීම පිළිබඳව නුවණක් ඇති කරගන්න ධර්මයක් තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. හැබැයි මේ අතීත ජීවිතයේ සහ අනාගත ජීවිතයේ කියන කාරණාව පිළිබඳව අපට මේ සසර ස්වභාවය පිළිබඳව තේරුම් ගත්තොත් තමයි අපට පුළුවන්කමක් සහ අපට ඕනකමක් ඇති වෙන්නේ මේ දැන් ජීවත් වෙලා ඉන්න ජීවිතේ තියෙන ඇත්ත හොයන්න, සත්‍ය හොයන්න. නැත්තම් ඕනකමකට එන්න ඉඩ අඩුයි. ආස්වාදයේ එක්ක මේ ලෝකයා ජීවත් වෙනවා. කියන්නේ දැන් අපි හැමෝම දැන් ජීවත් වෙද්දී ඇහැට පේන රූපේ ලබන ආස්වාදයේ එක්ක ජීවත් වෙනවා. කනට ඇහෙන ශබ්දයේ ලබන ආස්වාදයේ එක්ක ජීවත් වෙනවා. නාසයෙන් දැනෙන ගන්ධයේ ලබන ආස්වාදයේ එක්ක ජීවත් වෙනවා. දිවට ලැබෙන රසයේ ලැබෙන ආස්වාදයේ එක්ක ජීවත් වෙනවා. කයට ලැබෙන පහසේ ලැබෙන ආස්වාදයේ එක්ක ජීවත් වෙනවා. මනසට ලැබෙන අරමුණේ ලැබෙන ආස්වාදයේ එක්ක ජීවත් වෙනවා. අපි මේ ආස්වාදයක ජීවත් වෙමින් සිතින් කයින් වචනෙන් කර්ම කරනවා, ක්‍රියා කරනවා. එතකොට මේ ආස්වාදයක අපි ජීවත් වෙනා ඉදදී මොකද වෙන්නේ? අපි ඇත්තක් හොයන්න යන්නේ නෑ, අපි සත්‍යයක් හොයන්න යන්නේ නෑ. ඒ නිසා අපට දැන් ජීවත් වෙන ජීවත් වීමේ යථාර්ථය හොයන්න පදනමක් ඉන්නේ නෑ. හැබැයි අපට අර බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්න සසරේ ස්වභාවය යම් පමණකට වටහාගෙන අපේ හිතේ තියෙන මේ ක්ලේශ ගතියත් එක්ක, අපේ හිතේ තියෙන අපිරිසිදු භාවයත් එක්ක අපි මේ දුගති කරා යමු වෙන හැටි දැන් ඔබට පේනවා ඇති. මෙතන තිරිසන් සතෙක් ඉන්නවා, බල්ලෙක්. එතකොට තව ওই විදිහට අපිට තිරිසන්ව විවිධ විදිහට හම්බ වෙනවා. එතකොට දැන් ඒ තිරිසනාගේ තිරිසන් ගතියක් තියෙනවා. තිරිසනාගේ තිරිසන් ගතියේ යුක්ත හිතක් ජීවිතේ දැන් එදෙනකොට අන්න එයා ගේ ජීවිතේ සහස් වෙනවා. මොකක් කරා යන්නද? තිරිසන් ලෝකේ යන්න. යම් කිසි කෙනෙකුගේ ජීවිතේ ප්‍රේතීග්ගී හිතක්, ඒ කියන්නේ ප්‍රේතීග්ගී ජීවිත චර්යාවේ යුක්ත භාවයේ අපේ ජීවිතයේ දැන් අපි හිතන ක්‍රමයෙන් ඇති වෙනවනම්, අපි කටයුතු කරන ක්‍රමයෙන් ඇති වෙනවනම් අන්න ප්‍රේත ලෝකේ යන්න අදාළ විදිහ හිතක් ඇති වෙනවා. ඒකට කියනවා මේ ආශ්‍රවවල ක්‍රියාකාරීත්වය කියලා. එළන අපිට නිරේ යන්න ඕන විදිහට, ඒ කියන්නේ නිරේ තියෙන දුක අසහනය කියන කාරණාවට අදාළ විදිහට අපේ ජීවිතයේ දැන් හිතන විදිහ සකස් වෙලා තියෙනවා නම් අන්න අපි නිරේ කරා යමු වෙන අවශ්‍ය දෙයක් අපි තුල ඇති වෙනවා. දැන් සාමාන්‍යයෙන් බලන්න නිකමට හිතලා මේ සමාජයේ ගත්තට පස්සේ මේ සමාජයේ මිනිස්යන්ගේ චිත්තවල ස්වභාවයන් සමහරවිට බල්ලෙක් වගේ. ඒ කියන්නේ ඒ බල්ලාගේ තියෙන චර්යාව වගේ ජීවිත චර්යාවක්, ජීවන චර්යාවක් ඒ හිතත් එක්ක කටයුතු වෙනවා. ඒකට අනුව කයින් වචනින් මනසින් ක්‍රියා කරනවා. يعني ප්‍රේතෙක් වගේ. ඊළඟට ওই විදිහට විවිධ සත්තු වගේ අර ජීවිතේ හැසිරෙනවා. මිනිස්සෙක් කියලා හිටියට. දැන් එතකොට එයාගේ මේ හිත පවතින විදිය ඊට අදාළව යන ගමනක් තියෙනවා. ඒක මුල් කරගෙන හිතන, කතා කරන, ක්‍රියා කරන දේවල් ඔස්සේ මොකද වෙන්නේ? අන්න එහි විපාක විදින්න ඒක සකස් වෙනවා. ඊළඟට යම් කිසි කෙනෙකුගේ හිත තුළ ඇති වෙනවා නම් ශ්‍රේෂ්ඨ ගති, ඒ කියන්නේ මුදිතා, කරුණා, උපේක්ෂා, ඊළඟට සීල් ගුණ දම් රකින්න එක, දන් පෙන් දෙන එක ආදී විදිහට හිත තුල හට ගන්නවන දෙවියන්ගේ හිත වගේ ස්වභාවයක්, මිනිස්යන්ගේ හිත වගේ ස්වභාවයක්. يعني අර තිරිසන් හිත
අයින් වෙලා, පෙරේත හිත් අයින් වෙලා, මනුස්ස හිත් ස්වභාවයකට, දේව හිත් ස්වභාවයකට හිත සකස් වෙනවා නම් ඒ ගතියේ එක අන්න ඒ ආශ්‍රවයේ සකස් වෙනවා මනුස්ස ලෝකේ දිවි ලෝකයන්. ඒ මුල් කරගෙන හිතින් කයින් වචනෙන් කරන කර්ම ඔස්සේ අර ඒකේ අදාළ විපාක විඳින්න හේතු වෙනවා. එතකොට එහෙනම් මේ විදිහට මේ සසරේ ගමන් කරනවා. දැන් අපි හුරු කරන හිතේ ස්වභාවය අනුව අපි ඊට අදාළ ඊළඟ ජීවිතයක් කරා යමු වෙනවා. එතකොට මෙන්න මේ විදිහට බුදුරණන් වහන්සේ පෙන්වලා දීලා තියෙනවා මේ සසරේ ගමන් කරනකොට තතර අපායේ කියන්නේ මහගෙදර කියලා. එතකොට මෙන්න මේ මහගෙදරට යන සම්භාවිතාවය තමයි වැඩි. මෙන්න මේ කාරණාව තේරුම් ගත්ත කෙනෙක් හැම වෙලෙම කැමති වෙනවා අර තිරිසන් හිත, ප්‍රේත හිත මෙන්න මේවා ඇති නොකරගෙන ඉන්න සහ ඊට අදාළ වෙන විදිහට කයින් වචනෙන් මනසින් ක්‍රියා නොකරන්න. අන්න ඒ වගේම යා කැමති වෙනවා දේව හිතක්, මනුස්ස හිතක් කියන ඒ ජීවිතයක් ඇති කරගෙන ඊට අදාළව සිතින් කයින් වචනෙන් කරන්න, කර්ම කරන්න. එතන අන්න ඒ විදිහේ ජීවිතයක් තියෙන කෙනා ඇහෙන් රූප දැකලා, කනින් ශබ්ද අහලා, නාසයෙන් ආග්‍රහණය කරලා, දිවෙන් රස ලබලා, කයින් පහස ලබලා, මනසින් හිතලා එයා ඕන, ඒ කියන්නේ අර තිරිසං ප්‍රේත නිර ආදී වෙන විදිහේ හිතක් සකස් කරගන්න යන්නේ නැතුව, කර්ම සකස් කරගන්න යන්නේ නැතුව එයාගේ ජීවිතේ යහපත් ජීවිතයක් වෙනවා. මෙන්න මේ විදිහේ යහපත් ජීවිතයක් නැත්නම් හිත තුළ රාගය, දේශය කියන මාන්නේ දැඩිකම ආදී අකුසල ධර්මයන්ගෙන් යට වෙන ජීවිතයක් නැතුව එයාගේ ජීවිතයේ තුල අන්න අර දේවත්ව මනුස්සත්ව කියන කරුණු එක හිත් ගොඩ නගා ගන්නවා. එතකොට එවැනි හිත්වලට තමයි ධර්මයක් කරා යන්න පුළුවන්, සත්‍යයක් කරා යන්න පුළුවන්. එහෙම නැතුව සත්‍යයක් කරා යන්න බෑ. අන්න එයා දැන් එයාට හොයන්න පටන් ගන්න පුළුවන් දැන් මේ ජීවත් වෙලා ඉන්න ජීවිතයේ ඇත්ත සත්‍ය. එයාට හොයන්නත් පුළුවන් අර සසර ස්වභාවයත් එක්ක එයාට හොයන්න ඕනකමකුත් ඇති වෙනවා. එතකොට එයා මේ ජීවිතයේ ස්වභාවයෙන් හොයන්න පටන් ගන්නවා, ජීවත් වෙනවා කියන කාරණාවේ සිද්ධිය හොයන්න පටන් ගන්නවා. අපි පින්වතුනේ දැන් අතීත අනාගත කියන ජීවත්වීම පිළිබඳව අපිට ඥානයක් නැහැ, අඥානකමක් තියෙන. ඒකෙන් වැහිලා තියෙන. ඒ වැහිච්ච ගතිය නිසාම අපේ ජීවිතය තුළ අපි කෙලෙස් බරිතව, කෙලෙස් එක්කම ජීවිතය ගත කරන්න යමු වෙනවා. අපිට යම් පමණකට හරි අතීත අනාගතය කියන මේ ජීවිතයේ සසර පැවැත්ම පිළිබඳව වැටහීමක් එනවා නම් අපි අර අකුසල් පැත්තෙන් නැත්නම් අපිරිසිදු පැත්තෙන් පවතිනා වූ ජීවිත ප්‍රවැත්මට යන්න කැමති වෙන්නේ නැහැ. එතකොට අන්න ඒ කරුණෙන් ඒ ජීවිතයේ පිළිබඳ යම් මට්ටමකට අඥානකමක් දුර වෙනවා. එතකොට යා ලෝකයේ තුල යහපත හුරු කරන්න කැමති වෙනවා. හැබැයි එහෙම වුණාට වර්තමානයේ ජීවිතයේ තුල සත්‍ය ඒ කරුණෙන් දකින්නේ නැහැ. දැන් ජීවත් වෙන ජීවිතයේ තුර සත්‍ය කරුණෙන් දකින්නේ නැහැ. දැන් ජීවත් වෙන ජීවිතයේ සත්‍ය දකින්න අපට ලොකු වැටහීමක් ඕනේ, ලොකු නුවණක් ඕනේ, ලොකු හැකියාවක් ඕනේ, ලොකු සත්පුරුෂ භාවයක් ඕනේ, ලොකු ගුණවත් බවක් ඕනේ වර්තමාන ජීවිතයේ ඇත්ත දකින්න. අපි වර්තමාන ජීවිතයේ මොකද්ද කරන්නේ? ආස්වාදයෙන් වින්දනය වෙමින් සතුටක් භුක්ති විඳින එක විතරයි ඇත්ත වෙන්නේ. මං ඔබට මාතෘකා කරපු ගාථාවේ තියෙන්නේ ඒ වගේ එකක්. කෝනු හාසෝ කිමා නන්දු නිච්ඡං පජ්ජලිතේ සති අන්ධකාරේ නෝනද්ධා පදීපන්න ගවෙස්සත. කෝනු හාසෝ කුමන හිනාවද්ද? කෝනු හාසෝ කිමා නන්දු කුමන හිනාවද්ද? කුමන සතුටක්ද? ඒ කියන්නේ හිනාව සතුට වින්දනේ මොකට දානවා? කෝණ වාසෝ කිමානන්ද නිච්ඡං පජ්ජලිතේ සති නිතරම නැත්නම් හාත්පසම ගිනි ගනිද්දි නිච්ඡං පජ්ජලිතේ සති ගිනි ගැනීමක් ඇති කල්ලි කුමන සතුටක්ද, කුමන හිනාවක්ද, කුමන වින්දනයක්ද මේ ගිනි ගැනීමක් තියෙන්නේ? දැන් ඔය කතාවෙන් එහෙනම් අපට
තේරුම් ගන්න යන්න කරුණක් තියෙනවා. අපි සතුටක් විඳින්නේ, වින්දනයක් ලබන්නේ, හිනාවක් වෙන්නේ, විඳීමක් එක්ක ගිජු වෙලා නැගගෙන වාසය කරන්නේ කුමක් නිසාද? හැම පැත්තෙම ගිනි ගන්නවා කියලා මේ ගින්න ගින්නක් හැටියට දකින්න නැති නිසා. ගින්න ගින්නක් හැටියට දකිනවා නම් අන්න එයාට අර වින්දනයක් ලැබමින් ජීවිතේ ගත කරන්න ඉඩක් නැති වෙනවා. ගින්න ගින්නක් හැටියට දකින්නට අපට තියෙන්න ඕනේ නුවණ. අන්න ඊළඟට පැහැදිලි කරනවා අන්ධකාරයෙන ඕනද්දා අඳුරෙන් වැහිලා ඉන්නේ. අන්ධකාරයෙන් වැහිලා ඉන්නේ. ඒ අන්ධකාරයෙන් වැහිලා කියන්නේ ඇත්ත හොයන්නේ නැහැ. සත්‍ය හොයන්නේ නැති නිසා අර ගින්නට පිච්චෙනවා. ඒ ගින්නට පිච්චෙන කරණට තමයි අපි හිතන්නේ සතුටක් කියලා, වින්දනයක් කියලා. හැබැයි සිදුවෙන්නේ ගින්නට පිච්චෙන එක. දැන් නිකමට හිතන්න කාට හරි තේරෙනවා නම් ගින්නකට පිච්චෙනවා කියලා, අනේශෝක් මේ ගින්න කියලා ඉන්නවද කවුරුවත්? නෑ නේද? අපි නිකමට වචනයකට දැම්මට වැඩක් නෑ ගින්නට පිච්චෙනවා කියලා. ගින්නට පිච්චෙනවා නම් එයා ගින්නේ වින්දනයක් ලබන්නේ, එයා ගින්න තුල සතුටක් ලබන්නේ. ගින්නෙන් පිච්චෙනවා කියලා දැන්නොත් ගින්නෙන් අයින් වෙනවා. කවුරු වාර ඉන්නවද බලන්න, රත් වෙච්ච යකඩ තැටියක් උඩ නැත්තම් ගිනි ගොඩක් තුල නැත්තම් ඇඟ ගිනි ගනින්දි අබේ ගිනි ගන්නවා ෂෝක් ගින්න කියලා ඉන්නවද කවුරු? නෑ, ඒක ඉක්මවන්න දඟලන්නේ. එහෙනම් මෙන්න මේ ගිනි ගන්න බව ජීවිතේ දකින් නැති නිසායි වින්දනයක් ලබන්නේ. පදීපන්න ගවෙස්සත පදීපම්, ඒ කියන්නේ ආලෝකය නොසොයන්නේ ඇයි කියලා අහනවා. ඒ කියන්නේ අඳුරේ ඉන්නේ, අඳුරට එළියක් කෙවුවනම් ඒ එළිය තුලින් දකින්න ගින්නක් තියෙනවා කියලා. ඒ ගින්න එක අන්නේ කෙනා අර ආස්වාද ජනක භවයේ වින්දනයක් ලබන්නේ. දැන් මේ කියන්නේ මොකද්ද අපේ ජීවිතයේ පිළිබඳ? අපි මේකේ කරුණු කරුණු ටිකක් තේරුම් ගන්න බලමු. මුලින්ම අපි බලමු අන්ධකාරය කියන කාරණාවෙන් පේන්නේ කියන්නේ. මම ඔබට ඉස්සෙල්ලාම මේ ගින්න කියන්නේ මොකද්ද කියලා පෙන්නන්න. ගින්න පිළිබඳ ලොකු විග්‍රහ ටිකක් තියෙනවා තේරුම් ගන්න. ධම්මපදයේම ගාතාවක් තියෙනවා, නත්ති රාග සමෝ අග්ගි, නත්ති දෝෂ සමෝ කලී, නත්ති කන්දහා සමා දුක්ඛ, නත්ති සම්ති පරං සුඛං. රාගයට සමාන කරන්න පුළුවන් වෙන ගින්නක් නෑ කියනවා. නත්ති රාග සමෝ අග්ගි, ඒ කියන්නේ රාගය කියන්නේ මොකද්ද? ගින්නක්, ගිනි ගැනීමක්. එතකොට රාගය කියන්නේ ගිනි ගැනීමක් කියන වැටහීමක් තියෙනවා නම් එයාට රාගයේ ආස්වාදයක් ලබන්න පුළුවන්ද? බෑ. ඒ ගිනි ගැනීමක් තියෙනවා නම් ගින්න ඉක්මවන. නත්ති දෝෂ සමෝ කලි, ද්වේෂයේ තරම් වැරද්දක් නැහැ. ද්වේෂේ මහා වැරද්දක්. නත්ති කන්දා සමා දුක්ඛ, ස්කන්ධ කියලා කියලා පෙන්නන්නේ මේ ජීවිතයේ ස්වභාවය පිළිබඳ ඒ තරම් දුකක් නැහැ කියනවා. නත්ති සම්ති පරං සුඛ, නිවන තරම් සංසිඳීම තරම් වෙන සැපයක්, සාන්තිය තරම් වෙන සැපයක් නැහැ කියනවා. එතකොට ගින්නත් නිවුනහම සාන්තියත්වයට පත් වෙනවා. ඒ තරම් වෙන සැපයක් නැහැ කියනවා. ඔක අපි සාමාන්‍යයෙන් ගොරෝසු මට්ටමින් මේ ගින්න කියන කතාවේ තේරුම. එතකොට මම පැහැදිලි කරලා පෙන්නන්නම් මේ ජීවිතයේ යෙදීම කියන කතාව එක්කම, ජීවත් වෙනවා කියන කතාව එක්කම මේ ගින්න පිළිබඳව විග්‍රහයක්. මේ ගින්න ගින්නක් හැටියට කෙනෙකුට වටහා ගන්න පුළුවන්කමක් ලැබුණොත් එයා උත්සාහ කරන්නේ ගින්න නිවන්න මිස ගින්නේ වින්දනයක් ලබන්න මේ කෝණු වාසෝ කිමානන්ද බුදුරණාහි අහන්නේ. ඇයි උඹලා එළියක් හොයන්නේ නැත්තේ? මොකද උඹලා සතුටක් විඳින්නේ වින්දනයක් ලබන්නේ? ආත්මස ගිනි ගනිද්දී අන්ධකාරයෙන් වැහිලා ඉඳී. එතකොට අන්ධකාරයෙන් වැහිම ඉක්මවන්න ආලෝකයක් හොයන්න කියනවා. ආලෝකය හොයාගෙන යනකොට ආලෝකයක වැඩපිළිවෙල යුක්ත වෙනකොට අන්න අර ගින්න ගින්නක් බව දකිනකොට අර වින්දනය තුල සතුටු වෙන්න ඉඩක් නැති වෙනවා. අන්න ඒක සංසිඳීමක් බවට පත් වෙනවා, සාන්තියක් බවට පත් වෙනවා, නිවීමක් බවට පත් වෙනවා. මේ ගින්න පිළිබඳව වටහා ගන්න හොඳ ලස්සන සූත්‍ර දේශනාවක් ගන්න පුළුවන්. ඔබ කවුරුත් දන්න දේශනාවක් බුදුරජාන් වහන්සේගේ තුන්වෙනි බුද්ධ වචනේ හැටියට අපි අහලා තියෙන ආදිත්‍ය පරියාය සූත්‍රය.
ආදිත පරියාය සූත්‍රයේ පැහැදිලි කරන බුදුරජාණන් වහන්සේ සබ්බං භික්ඛවේ ආදිත්තං මහණෙනි සියල්ල ගිනි ගන්නවා. සියල්ලම ගිනි ගන්නවා. මොනවද සබ්බං ගිනි ගන්න සියල්ල මොනවද? චක්කුම් භික්ඛවේ ආදිත්තං මහණෙනි ඇස ගිනි ගන්නවා. සෝතං ආනෙ රූපං ආනිත්තං රූපය ගිනි ගන්නවා. චක්කු විඥානං ආදිත්තං ඇසේ විඥානය ගිනි ගන්නවා. චක්කු සම්පස්සෝ ආදිත්තං ඇසේ ස්පර්ශය ගිනි ගන්නවා. චක්කු සම්පස්සජා වේදනා ආදිත්තං ඇසේ ස්පර්ශයෙන් හට ගන්න වේදනාව ගිනි ගන්න. ඒ කියන්නේ ඇස කියන කතාවක් එක ජීවිතයේ යෙදෙනකොට මොකද වෙන්නේ? ගිනි ගැනීම. ඔබට මුලින්ම මේක සම්පූර්ණ වෙදීම ගිනි ගැනීමක් කියන එක වැටහෙන්න තියෙන පුළුවන්. මම නමුත් ඔබට ඉස්සෙල්ලාම ප්‍රකට වෙන විදිහට අපිට තේරෙන ගිනිත් එක්ක මම පැහැදිලි කරලා පෙන්නන්න. එතකොට ඇස ගිනි ගන්නවා. ඇස පිච්චෙනවා. ගින්නක් තියෙන්නේ. රූප ගිනි ගන්නවා. ඒ කියන්නේ මේ අපි ඇහැ අපේ ජීවිතයට ගෝචර වුණාට පස්සේ මේ ගින්නක තියෙන්නේ. මේ ගින්නේ ඉස්සෙල්ලාම අපට ප්‍රකට වෙන. ඒ කියන්නේ ප්‍රඥාවේ තියෙන තීරුව මට්ටම තමයි මේ ගින්නේ ස්වභාවයක් ප්‍රකට වෙන්නේ. ඒ කියන්නේ ආලෝකයේ තියෙන මේ දියුණු වීමත් එක්ක. මුලින්ම ඒ කියන්නේ ආලෝකය ඇත්තෙම නැති තැනදී ගින්නක් හැටියට නොදකින නිසා ගින්නේ පිච්චි පිච්චි ඉන්නවා. ගින්නෙන් ආස්වාදයක් භුක්ති විඳිනවා. ගින්නෙන් අයින් වෙන්නේ නැහැ. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. නමුත් මෙතන පෙන්නන්නේ ඇසම ගිනි ගන්නවා කියලා. හොඳට තේරුම් ගන්න. ඒක ගොඩක් ගැඹුරුයි. මේ තුන් බෑ ජටිලයන්ට දේශනා කරේ මේ දේශනා පරියාය වෙනකොට තුන් බෑ ජටිලයම නිවෙනවා. තුන් බෑ ජටිලයම නිවෙනවා. ඇසම ගිනි ගන්නවා කියන්නේ. ඒ කියන්නේ ගිනි ගන්න නැති හැක් කතාවක් නැහැ. හොඳට තේරුම් ගන්න. ගිනි ගන්න නැති රූප කතාවක් නැහැ. ගිනි ගන්න නැති ඇසේ විඤ්ඤාණ ඇසේ ස්පර්ශ කරන වේදනා කතාවක් නැහැ. ඇහැම ගිනි ගැනීම. හැබැයි එහෙම හිතලා ඔබට ආලෝකයක් එකපාරට ඇති කරගන්න බෑ ඇහැම ගිනි ගන්නවා කියලා. ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕන කාරණාව තමයි අපට මේ ලෝකයේ අපි ආස්වාද ජනක බවක් එක ඉඳීමේ ගින්න. ඒ කියන්නේ ආස්වාද ජනක බවක් එක අපි ජීවිතේ ඉන්නවනේ එහෙම රූපයක් දැකලා. රූප කියනකොට මේ සජීවීව අපට හම්බෙන හැම කාරණාවක් අපි ඒක බලලා වින්දනයක් ලබනවා. වින්දනයක් කියන කාරණාව තුළින් බුදුරණවහන්සේ කියනවා සුඛය කියන එකෙන් රාගානුසය වැඩෙනවා. එතකොට වින්දනය කියන ඒ මූලික අර්ථය තමයි මේ රාගානුසය වැඩෙන එක. ඒ ගින්න කියන එක. එහෙම නැතුව තව යථාර්ථවාදීව තව ප්‍රඥාව තීව්‍ර වෙනකොට සියලුම වින්දන ගින්නක් වෙනවා. ඒක ඔස්සේ දැන් රාගය, ද්වේෂය ආදී හැම එකක්. හැබැයි මූලිකව ගත්තහම මේ සැප කියන කතාවෙන් ආස්වාදජනක බවින් මේ රාග ගින්නෙන් ගිනි ගන්නවා. එතකොට මේක ගින්නක් කියලා. කියන්නේ එතකොට මේ ඒ කාරණාවෙන් ප්‍රකට වෙන දේ තමයි ඇහැ කියන යෙදීම. ඇහැ කියන යෙදීම රූපය කියන යෙදීම කියන කතාවේ යෙදිලා තියෙන්නෙම එවෙලේ රාගය නම් තියෙන්නේ. එවෙලේ ද්වේෂය නම් තියෙන්නේ. රාගයෙන් තොරව ඇහැට යෙදීමක් නැහැ. ඒ කියන්නේ දැන් ගිනි ගන්නේ රාග ගින්නෙන්. ද්වේෂයෙන් තොරක ඇහැට යෙදීමක් නැහැ. දැන් ගිනි ගන්නේ ද්වේෂ ගින්නේ. ඒ කියන්නේ දැන් ඒක හිතන්න රාගය වෙනමයි ඇහැ වෙනමයි කතාවක් නෙමෙයි තියෙන්නේ. රාගය කියන ගින්නෙන්ම ගිනි ගන්නවා. දැන් මේ ආදිත පරියාය සූත්‍රයේ මේ කරුණ ටික කියලා ඊළඟට කියනවා කේන ආදිත්තම් මොකෙන්ද ගිනි ගන්නෙ කියලා. රාගක් ගිනා, දෝසක් ගිනා, මෝහක් ගිනා, ජාතිය, ජරා, මරණ, සෝත, පරිදේ, දුක්ඛ, දොමන, සුපායාස, මේ රාග ගින්න, ද්වේෂ ගින්න, මෝහ ගින්න, ජාති, ජරා, මරණ ආදී මේ ගිනි ඔක්කොම ගිනි 11 ගින්නක් කියනවා. හැබැයි මේ 11 ගින්නේ මම ඔක්කොම කතා කරන්නේ නැහැ. මොකද ඔක්කොම කතා කරන්න ලොකු නුවණක් ඕනේ. ඒකට ලොකු ධර්ම අධ්‍යයනයක් ඕන. ඒකට ලොකු සත්‍යවාදී බවක් ඕන. ඒ සියලුම කාරණා එක්ක ප්‍රතිපදාව යන්න. හැබැයි අපට මේ මූලික තුන රාග ගින්න, ද්වේෂ ගින්න, මෝහ ගින්න මෙන්න මේ රාග මේ තුන කිව්වත් ඔක්කොම කියවෙනවා. හැබැයි අර වෙන් වශයෙන් තේරුම් ගන්න යනකොට තවත් ප්‍රඥාව පුරුල් පරාසයකින් හිතනවා ප්‍රඥාව. එතකොට මේ රාග ගින්න කියන කාරණාව, ද්වේෂ ගින්න කියන කාරණාව, මෝහ ගින්න කියන කාරණාව ඇහැ කියන යෙදීමදී ඇහැ දැන් අපි රූපයක් බලනවා. ඒ කියන්නේ ඇහැ කියන රූපයක් කියන දැනගත්ත ඒ එක විඳනියක් ලබනවා. දැන් මේ යෙදීම වෙනම තිබිලා රාග ගින්න කියන එක වෙනම කියන කතාවක් නෑ. ඒ කියන්නේ චක්කුන් ආදිත්ත ඇහැ ගිනි ගන්නවා.
ගිනි නොගන්න හැක් නෑ. එවෙලේ රාගය තියෙනවා නම් ඒ කියන්නේ ඒ මම මේ පෙන්වන්න ටිකක් යථාර්ථවාදී. ඒ කියන්නේ රාගය කියන ගින්නෙම තමයි ඇහැ ඉදිරිය තියෙන්නේ. මෝහය තියෙනවා නම් මෝහය කියන ගින්නෙම තමයි ඇහැ ඉදිරිය තියෙන්නේ. නැත්තම් අපි යනවා ඒකාන්තයෙන් සාස්වත වූ ඇහැක් තියෙනවා කියලා. වෙනම ගිනි ගන්න නැති ඇහැක් තියෙනවා. වෙනම ගිනි ගන්න නැති රාග ගින්නෙන් ගිනි ගන්න නැති ද්වේෂ ගින්නෙන් ගිනි ගන්න නැති මෝහ ගින්නෙන් ගිනි ගන්න නැති වෙනම ඇහැක් තියෙනවා. එතකොට සාස්වත ඇහැකට වෙනම රාගය ද්වේෂය මෝහ එනවා කියලා අපි ඇත්තයි යනවා. ඒක මූලික වශයෙන් යම් පමණකට කමක් නැහැ හිතුවට. හැබැයි ධර්මයේ ගැඹුරින් යථාර්ථවාදීව හිතන්න ගත්තට පස්සේ මේ දේශනා අර්ථානිත භාවයත් එක්ක රාගය කියන කාරණාව එක්ක ජීවිතයේ යෙදিলা තියෙනවා නම් අන්න ඒ ගින්න එක්ක රාග ගින්නෙන් ගිනි ගන්නකොට, දේශ ගින්නෙන් ගිනි ගන්නකොට, මෝහ ගින්නෙන් ගිනි ගන්නකොට ඒ යෙදීමත් එක්ක මොකද වෙන්නේ? ඇහැම පිච්චෙනවා. රූපේ පිච්චෙනවා. ඒ කියන්නේ ජීවිතයෙන් පිච්චෙනවා. ওই විදියටම තමයි පින්වතුනි කනත් කන ගිනි ගන්නවා, සද්ද ගිනි ගන්නවා, කනේ විඥාන ගිනි ගන්නවා, ස්පර්ශය ගිනි ගන්නවා, වේදනා ගිනි ගන්නවා. නාහය ගන්ධය, නාසය ස්පර්ශේ විඥානේ, ඊළඟට විදීම දිව රසය, දිව විඥානේ ස්පර්ශය විදීම, ඊළඟට කය පහස විඥානේ ස්පර්ශය විදීම, මනස අරමුණ විඥානේ ස්පර්ශය විදීම. දැන් මේව ගිනි ගන්නවා. දැන් ජීවිතේ රාගයක් විදිලා තියෙනවනේ. අන්න ඒ රාග ගින්නේ ජීවිතේ ගිනි ගන්නවා. දැන් මේ ගින්න දකිනකොට, අන්න ගින්නක් හැටියට දකිනකොට මේ හතිපට්ඨාන සූත්‍රේ පෙන්නනවා ඒ යෙදීමම ගින්නක් නේ. එතකොට මොකද වෙන්නේ? ගින්නක් හැටියට දකිනකොට මාර්ගයේ භාවිතයන සරාගං චිත්තං පජානාති. එතකොට මොකද වෙන්නේ? ගින්නෙන් ඉක්මනවා. ඒ කියන්නේ නුවණ අවදි වෙනකොට, ඒ කියන්නේ ඒ ගින්නෙන් පිච්චෙන්නේ නැහැ. නිකමට හිතලා බලන්න, මේක ලස්සන තියෙන උපමාවක් හැටියට මේ කෝසම්බිය සූත්‍රයේ සංයුත් මජ්ක්‍ධිම නිකාය 1 පුංචි බබෙක් ඇවිලෙන ගිනි බෝලයක් අල්ලන ලස්සන නිසා අල්ලන. හැබැයි මොකද වෙන්නේ? අල්ලපු සැනෙන් ආපස්සට ගන්න. ඒක වෙනම කාරණාවකින් ඒ උපමාව පෙන්නන්නේ. මම මේ උපමාව ගත්තේ මෙතෙන්ද දැන්. එතන අර ශික්ෂා පද එක කතාවක් පෙන්නන්නේ. අල්ලපු සැනෙන් කියන්නේ ලස්සනට ඇල්ලුවා. හැබැයි අල්ලපු සැනෙන් ආපස්සට ගත්තා. මෙන්න මේ වගේ අර රාගය කියන කාරණාවක්, ද්වේෂය කියන කාරණාවක්, මෝහය කියන කාරණාවට අපි ගත්තොත් අපිට තේරෙන විදිහට මාන්නයේ දැඩිකම, එකට එක කිරීම, අවංකන තිබහාවේ, වෘත්‍ර තිබහාවේ, කීකරණ තිබහාවේ, වංචනික භාවයේ ගොඩක් හඳුන ගන්න පුළුවන්. මෙන්න මේ කාරණා මුල් කරගෙන මොකද වෙන්නේ? ගිනි ගන්නවා. හැබැයි ගින්නම් බව වැටහිච්ච ගමන් මොකද වෙන්නේ? අන්න ආපස්සට අත ගන්න. මෙන්න මේ විදිහට පින්වතුනි මේ ජීවිතේ ගිනි ගන්න බව කෙනෙකුට වැටහෙන්නට නම් එයාට තේරෙන්නට ඕනේ මොකද්ද? ඇහැ, කන, නාසය, දිව, කය, මනස කියන මෙන්න මේ කරුණෙහි ඇත්ත තේරෙන්න ගත්තා නම්, සත්‍ය තේරෙන්න ගත්තා නම්, ඒ සත්‍ය තේරීමත් එක්ක අන්න අවිද්‍යාව දුරු කරන්න බෑ ආලෝකයක් නොදී. අවිද්‍යාව ඇදලා අයින් කරන්න බෑ. ආලෝකයක් දෙනකොටයි අවිද්‍යාව අයින් වෙන්නේ. ආලෝකය දෙනකොට, අවිද්‍යාව අයින් වෙනකොට, ගින්නක් හැටියට වැටෙනකොට ගින්නෙන් පිච්චෙන්නේ නැහැ. අන්නර ජීවිතයේ දෙන වින්දනයේ ඉක්මවනවා. එතකොට මොකද වෙන්නේ? අර ඊතරවන ප්‍රතිපදාවකට යනවා. එතකොට ඇහැ, කන, නාසය, දිව, කය, මනස, රූප, සද්ද, ගන්ධ, රස, පහස, අරමුණු, විඥාන කාය 6, ස්පර්ශ කාය 6, වේදනා කාය 6, මෙන්න මේවා ගේ ඇත්ත. මොකද ඇත්ත? අනිත්‍යයි, දුකයි, අනාත්මයි. මෙන්න මේ සත්‍ය යම් කිසි කෙනෙකුට වැටහුණා නම් ඒ සත්‍ය වැටහිගෙන යනකොට මොකද වෙන්නේ? ආලෝකයයි උදා වෙන්නේ. ආලෝකය උදා වෙනකොට අවිද්‍යා අන්ධකාරය, අඥානකම කියන අඳුරෙන් වැහිලා තිබිච්ච ගතිය ඉක්මවනවා. අඳුරෙන් වැහිලා තිබිච්ච ගතිය ඉක්මවනවා. අඳුරෙන් වැහිච්ච නිසයි ගින්නකට ඉඩක් තියෙන්නේ. රාග ගින්නට, ද්වේෂ ගින්නට, මෝහ ගින්නට ඉඩක් තියෙන එකත් එක්ක අඳුරෙන් වැහිච්ච කාරණාව ඉක්මවනකොට අන්නර ගිනි ගන්න බව ඉක්ම වෙන ප්‍රතිපදාවට යනවා. මේ රාග ගින්න, ද්වේෂ ගින්න කියන කාරණාව නම් සාමාන්‍යයෙන් ලෝකේ යම් මට්ටමකට
තේරුම් ගන්න පුළුවන්. මොකද රාගේ නැති අවස්ථාවක් තියෙන නිසා, ද්වේෂ නැති අවස්ථාවක් නිසා මේක යම් මට්ටමකට තේරුම් ගන්න පුළුවන්. හැබැයි මෝහේ හිම තේරුම් ගන්න බෑ. මෝහේ තේරුම් ගන්න ගොඩාක් අර නුවණම ඉස්මතු වෙනට ඕන. ඒ කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ස්වභාවයම ඉක්මෙන්නට ඕනේ. මේ වැටහෙන්නට ඕනේ. හැබැයි අපට කෙලෙසේ කියන මට්ටමින් ගත්තට පස්සේ, කියන්නේ ඒ වැටහිම තියෙනවා නම් ඒ පිච්චෙන ගතිය එනකොටම අන්න එයින් අයින් වෙන්න උත්සාහ කරන. ඒක ඔස්සේ හඹාගෙන යන්නේ නැහැ. ඒක ඔස්සේ ජීවත් වෙන දගලන්නේ නැහැ. ඒ වගේම තමයි යම් මට්ටමකට මේ ලෝකේ සම්මතයි, ලෝකේ සම්මතයි, ඒවා අකුසල් කියලා ඒ කාරණාව එක හරි අන්න ඒකෙන් ඉක්මනට. හැබැයි ඇත්ත හොයන්න යමුනා, ඒ සත්‍ය කරා යමුනා, ඒ සත්‍යයට අනුව අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය තේරුම් ගන්න වටහා ගන්න යමුනහම අන්නේ වටහා ගැනීමත් එක්ක මොකද වෙන්නේ? මේ gini එකකටවත් ඉඩක් නැති වෙනවා. ඒ කියන්නේ එයාගේ ජීවිත චර්යාව තියෙන්නේ මොකද්ද? අන්න අනිත්‍ය දුක්ඛ අනාත්ම වැටහීමත් එක්ක, ආලෝකයේ උදායීමත් එක්ක, අඳුර ඉක්මවීමත් එක්ක ජීවිත වැටහීම, ජීවිත පැවැත්ම, ජීවිත යෙදීම තියෙනවා. අන්න ඒකට කියන සීක ප්‍රතිපදාව කියලා. හික්මෙන ප්‍රතිපදාව කියලා. ඒ හික්මෙන්නේ මොකක් එක්කද? අර බුදුරජාණන් වහන්සේගේ සංඝයාගේ ගුණ පෙන්ව සුපටිපන්නෝ ශාวก සංඝ, උජුපටිපන්නෝ ශාวก සංඝ, ඥායපටිපන්නෝ ශාวก සංඝ, සාමිචිපටිපන්නෝ ශාวก සංඝ, මනා ප්‍රතිපදාවක. ඒ කියන්නේ රාග දේශ මොහ ෂය කරන ප්‍රතිපදාවකින්, වර්ධනය කරන නෙමෙයි, ෂය කරන ප්‍රතිපදාවකින්, ඥානෙ දියුණු කරන ප්‍රතිපදාවකින්, මනා ප්‍රතිපනා පිළිපම් ප්‍රතිපදාවකින්, ඒ කරණාව ඒ විදිහට විස්මතු කරන ප්‍රතිපදාවකින්, එතකොට සුපටිපන්න උද්ධිපටිපන්න ඊළඟ ඍජු ප්‍රතිපදාවකින්, ඒ ප්‍රතිපදාවේ වංගුනේ, ඒ ප්‍රතිපදාවේ ඍජුයි. එතකොට අන්න සේකයි කියනවා, හික්මෙනවා කියනවා. එතකොට මෙන්න මේ හික්මීම තමයි අර අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්න වැඩ පිළිවෙල. එතකොට ගින්න නිවන වැඩ පිළිවෙලේ තියෙන්නේ. ගින්න පත්තු කරන වැඩ පිළිවෙලේ නෙමෙයි, ගින්න නිවන වැඩ පිළිවෙලේ තියෙන්නේ. එතකොට මේ ගින්න නිවන වැඩ පිළිවෙලට යමුනහම මොකද වෙන්නේ? අර සතුට ප්‍රීතිය වින්දනයේ කියන කතාව එක වාසය කිරීම ඉක්ම වෙනවා. ඒ කියන්නේ ජීවිතයේ යෙදුන වින්දන ගතිය ඉක්ම වෙනවා. ලෝකික මොන විදියට ගත්තත් ජීවිතයේ මොනවා හරි වින්දනයක ඉඳලා තියෙන. ඒ වින්දන ගතිය ඉක්ම වෙනවා. අන්නේ වින්දන ගතිය ඉක්ම වීම කියන කතාවත් එක්ක සැබෑ සැනසෙල්ලක් එනවා. ඒ තමයි විමුක්තිය. ඒ තමයි නිවන. ඒ තමයි ශාන්තිය. ඒකයි natthi santi param sukham කියන්නේ. ශාන්තිය තරම් වෙන සැපයක් නැහැ කියන. නිවීම කියන කතාවත් එක්ක. දැන් අපි එහෙනම් තේරුම් ගන්න බලමු කොහොමද අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන කාරණාව නැත්නම් මේ ජීවිතයේ ඇත්ත, මේ ජීවිතයේදී මේ සත්‍ය තේරුම් ගන්න යමු වෙන්නේ කියලා. අද අපි ගොඩක් වෙලාවට මේ කාරණාව වචන පද ටිකකට කොටු වෙච්ච නිසා අපි නිකන් ඔහේ මානසිකාරයක් කරමින් වචනයකට ලඟු වෙලා මේ අනිත්‍යයි, මේ දුක්ඛයි, මේ අනාත්මයි කියලා අපි නිකන් අපේ මනසට ආපු සංකල්පයක් ඔස්සේ හිත හිතා ඉන්න එකක් විතරක් කරනවා. හැබැයි ඒ කාරණාව නෙවෙයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ. ඒ කාරණාව ඇත්තටම මේ ලෝකේ මට්ටමේ යම් සාධාරණත්වයක් තියෙනවා නැත්තේ නැහැ. ලෝකේ මට්ටමේ ලෝකේ තියෙන දෙයක් ඔස්සේ නොලැගගෙන ඉන්න. ඒ වුණාට ජීවිතේ සත්‍ය වාරණ වැඩපිළිවෙල ගන්නකොට ඒ වචනයකට ලඟු වෙන්නේ නැතිව, වචනයකට විතරක් කොටු වෙන්නේ නැති අර්ථානිත බවක් තමයි අනිත්‍යයි කියන්නේ. ඉස්සල්ලාම් පින්වතුනි, මේ අනිත්‍ය ඇස කන නාසය දිවකය මන ආදී දේවල් අනිත්‍යයි කියන කතාව පැහැදිලි කරන්න ගන්න අපි ගත්තේ ඇහ කන නාසය දිවකය මනස. අන්න අපි අනිත්‍යයි දුකයි අනාත්මයි කියන වචනේ දාගෙන අපි වචනයකට යමු වෙන්නේ නැතුව අපි ඉස්සල්ලාම් හොයන්න උත්සාහ කරන්නට ඕනේ අපේ ජීවිතයේ මේ ඇහක යෙදීමක් එක්කයි අපි මේ වින්දනයක් ලැබමින් හිටියේ. එහෙනම් මේ ඇහැක යෙදීම කියන්නේ මොකක්ද? ඇහැක පැවැත්ම කියන්නේ මොකක්ද? ඇහැ කියන්නේ මොකක්ද? කන කියන්නේ මොකක්ද? නාසය කියන්නේ මොකක්ද? දිව කියන්නේ මොකක්ද? රස කයපක් මනස කියන්නේ මොකක්ද? මෙන්න මේවා හොයන්න පටන් ගන්නවා. මේක ජීවිතයේ සංසිද්ධියක්. දැන් ජීවිතේ ගිනිගන්නේ කොවනි? එතකොට මේ ගිනිගන්නේ ඒ යෙදීමත් එක්කනේ. දැන් අපට තියෙන්නේ ඇස රූප සද්ද ඇස රූප විඥාන කියන මේ වැටහිම කියන එක නෙමෙයි. අපේ ජීවිතයේ තියෙන වින්දනේ එක ඉන්නේ. අන්න
හොයන්න පටන් ගන්නවා ඇස රූපය විඥානය කියන මෙන්න මේ කරුණු එකක් තමයි ඇත්තරම විරාදින සංසිද්ධි. එහෙනම් අර වින්දනය කියන කාරණාව පසේ කළා හොයන්න පටන් ගන්නවා. මේකට කියනවා පින්වතුනි පිරිසිද හෙවීමේ කෘත්‍ය කියලා. ඒක පෙන්වන්නේ චතුරාර්ය සත්‍ය පෙන්වනකොට දුක්ඛාර සත්‍ය යටතේදී. ඒ දුක්ඛාර සත්‍ය යටතේදී පෙන්වන කාරණාව ආර සත්‍ය අවබෝධය කියන්නේ අවිද්‍යාව දුරු වීම, විද්‍යාව. එතකොට එහෙනම් මේ කෘත්‍ය තමයි අන්ධකාරය දුරු වීමේ කෘත්‍ය, විද්‍යාව. විද්‍යාව උත්පාදනයේ. එතකොට මෙන්න මේ පිරිසිදු හැවීමේ වැඩපිළිවෙල පටන් ගන්නවා. හොයන්න පටන් ගන්නවා. මොකද්ද ඇහ කියන්නේ? මොකද්ද කන කියන්නේ? අපි හැම වෙලෙම ඇහ කන නාසය දිවකය මනස කියලා දාගන්නේ අපේ මනෝලෝකිකාම විග්‍රහයකට. නැත්නම් ජීව විද්‍යාත්මක සාධක මත පදනම් වෙච්ච දෙයකට. මිසක් අපි කවදාකවත් ඇහ කියන ක්‍රියාකාරීත්වය පිළිබඳව හොයලන්නේ. දැන් බලන්න අපිට මේ මස් ගුලියට අපි ඇහ කියනවා. හැබැයි ඇහට ඇඟිල්ලෙන් යන්නේ අපිට තේරෙන්නේ පහසක්. පහස තේරෙන්නේ ඇහට නෙමෙයි පහස තේරෙන්නේ කයට. එහෙනම් අපි ඇහ කියලා එක දාගන්න එක සාධාරණද නැහැ. එහෙනම් ඇහ කියන්නේ මොකද්ද? ඇහි කෘත්‍ය රූප දැකීමත් එක්ක සිදුවෙන එක. මේක මොකක්ද කියලා හොයන්න පටන් ගන්න. මෙන්න මේක හොයන්න පටන් ගන්නකොට එයාට එයාගේ ජීවිතය තුළින්ම එයා දාගත්ත ඇහ කියන කතාවේ යෙදීමකට එන්න ඉඩක් නැති බවේ අසරණකම වෙනවා. කන නාසය දිවකය මනස කියන මේ හැම එකක් එක්කම එයා හොයන්න පටන් ගත්තාට පස්සේ එයාට ඒ කාරණාවේ එයා දාගත්ත විග්‍රහය තුළ ඒ කාරණාවට ඉඩක් නැති වෙනවා. දැන් එයාට එයා තුළින්ම ප්‍රශ්නයක් මතුවෙනවා. මොකක්ද මේ ජීවිතය කියන්නේ කියලා. මෙන්න මේ විදිහට සත්‍ය හොයන්න පටන් ගන්න. මේ සත්‍ය හොයන්න පටන් ගත්තාට පස්සේ අන්න එයා සත්‍ය කියලා දෙන කෙනෙක් ළඟට යමු වෙනවා. ඒ සත්‍ය කියලා දෙන කෙනා මේ කාරණාව පිළිබඳව විග්‍රහ කරලා දෙනවා. ඇස කියන්නේ මොකද්ද කියන කාරණාව. එතකොට ඇස කියන කාරණාව පිළිබඳව විග්‍රහයක් පැහැදිලි කිරීමක් ඉස්මතු කරලා පෙන්නනකොට කන නාසය දිවකය මනස දැන් මේව හම්බෙනව නෙමෙයි ඈ මේව හම්බෙනව නෙමෙයි මේව යෙදීම් අපි හම්බෙලා ඉන්නේ වින්දනේ අපි අර යෙදීම පිළිබඳ හොයන්න පටන් ගත්තාට පස්සේ අර වින්දනයක ඉන්න බවකට ඉඩක් නැහැ හොයන්න පටන් ගත්තාට පස්සේ වින්දනය කියන කාරණාවකට එන්න ඉඩක් නැහැ යම් විදිහකට එන්න පුළුවන් දැන් අපි ගත්තොත් විශේෂයෙන් මෝහය කතා කරන්න අමාරුයි මූලික මට්ටමේ නමුත් රාගය දේශය කතා කරන්න පුළුවන් එතකොට අන්නේ කාරණා මූලික මට්ටමේ ඉක්මවන ප්‍රතිපදාවක් එක්ක ඒ හික්මන ප්‍රතිපදාව රාගදේශම ඉක්මවන ප්‍රතිපදාවක් එක්ක එහෙම යමු වෙන වැඩපිළිවෙලක් අන්න වැඩපිළිවෙලක් සිද්ධ වෙනවා ආර්ය සත්‍ය අවබෝධයේ කෘත්‍යයේදී පිරිසිදු හොයාගෙන කෘත්‍යයේදී අර ඒ කියන්නේ දැන් පිරිසිදු හොයාගෙන යනවා යම් කිසි කෙනෙක් කියන සත්‍යයකට අනුව යම් කිසි කෙනෙක් අන්නේ කෙනාට කියන කල්යාණ මිත්‍රයා කියලා ඒ සත්‍යයට අනුව හොයාගෙන යන්න ගියාට පස්සේ මොකද වෙන්නේ? ඒ හොයන ක්‍රමයේ එක්කම මූලිකව ඉදිච්චර වින්දන ගති ඉක්ම වෙනවා. ඒ වගේම තමයි ඇහැ කියන ගතියත් ඉක්ම වෙනවා. අපිට එකපාරටම ඇහැ කියන ගතිය යෙදීම ඉක්මවන්න බෑ. ඉස්සලා මූලික වින්දනයයි ඉක්මවන්න. ඊළඟට හොයාගෙන යනකොට ගැඹුරු ප්‍රඥාවක් එක්ක යමු වෙනකොට අන්න ඇහැ කියන යෙදීමම ඉක්මනවා. එතකොට ඇහැ කියන දේ දැන් මං රාගදේශනේ මූලික කතා කරන ප්‍රකරණ නිසා මෝහය කියන කතාවෙන් ගිනි ගන්නවා කියන්නේ අඥානකමක් මෝහය කියන්නේ දුක සමුදය නිරෝධයේ මාර්ගය කියන ඇත්ත නොසොයනකම මෝහය කියන්නේ එතකොට ඒක හොයනකොට මොකද වෙන්නේ දුක සමුදය නිරෝධයේ මාර්ගය කියන සත්‍ය හොයනකොට මොකද වෙන්නේ ඒ සත්‍ය සෙවීමත් එක්ක අන්න ඒ යථාර්ථයේ හෙවීමත් එක්ක අසකරණාසේ දිවකය මනස යථාර්ථයේ හොයනකොට පිරිසිදු හැවීමේ කෘත්‍ය ආර සත්‍ය නුවණ වර්ධනය වෙනකොට මොකද වෙන්නේ අර ඇහැ කියන ගින්නේ යෙදීම නැහැ ඇසෙන් ඉක්ම වෙනවා ඒ කියන්නේ ඒ කියන්නේ ගින්නෙන් ඉක්ම වුණා ඇස රූප කන සද්ද මේ හැම අන්න ඒකට කියන නිවෙනවා කියලා අන්න සම්පූර්ණයෙන් නිවි ඒක ඒ කාරණාව වෙන්නේ කොහොමද සම්පූර්ණයෙන් ප්‍රතිපදාව වුරු කිරීම ඒ සම්පූර්ණයෙන් ප්‍රතිපදාව වුරු කරනකොට අන්න ඒ මාර්ගය යනකොට නිවීමත් එක්ක අර කතාව සම්පූර්ණයෙන් ඉක්ම වෙනවා. ඒ කතාව යොදන්න බෑ. එතකොට ඔබට තේරෙන්නේ නැති වෙන ඇහැ කියලා කියන තැනම ගින්න. ඒ කියන්නේ ගින්න නැති ඇහැක් කතා කරන්න බෑ. එතකොට දැන් ජාති ගින්න, ජරා ගින්න, මරණ, ශෝක, පරිදෙය, දුක්ඛ, දොමනස, උපායාස කියන ගිනික් ගත්තාට පස්සේ මේ ජාති, ජරා, මරණ ඇහැ ඒකින් ගිනි ගන්නවා. එහෙනම් ඇහැ ජාතියක්. එහෙනම් ඇහි ජාතිය කියන කතාවෙන්ම ගින්නක් වෙලා
ඇහි જાතිය ඉක්ම වෙන්න වෙනවා ඒකින්ද ඉක්ම වෙන. එතකොට එහෙම යමු වෙනකොට මොකද වෙන්නේ? අන්න නිවෙන වැඩපිළිවෙලට යනවා. එතකොට මේ ඇත්ත හොයන වැඩපිළිවෙල කරනකොට අන්න එළියක් එන්නට ඕනේ. එළිය එන්නේ පිටින්. පිටින් එළිය අඳුරේ ඉන්නකොට එළියක් පිටින් දෙන්න වෙනවා. අන්න හිතන ක්‍රමයක් ඉස්මතු කරනවා. පිටින් එළිය දෙනකොට ඒ එළිය දීමත් එක්ක මොකද වෙන්නේ? ඒ ආලෝකයත් එක්ක අඳුර දුරු වෙනවා. අඳුර දුරු වෙනකොට ගින්නට ඉඩක් නැති වෙනවා. ගින්නට ඉඩක් නැති වෙනකොට ආස්වාදනක බවක වින්දනයේ ඉඩක් නැති වෙනවා. දැන් හොයන්න පටන් ගන්න තැනම පින්වතුනි ආස්වාදනක බවේ වින්දනයේ ඉක්ම වෙනවා. හැබැයි අර ගින්න කියන කතාවේ දෙනවා. ඇස කන නාසය දිවකය මනස ආදී ගින්න. ඔන්න ඔය කාරණා වැටහීම තමයි සංස්කාර කියලා බුදුරණවහන්සේ පෙන්නනවා. සංස්කාරේ කෘති. සංස්කාරවල ස්වභාවය අනිත්‍යයි. අනිත්‍යයි කියලා කියන්නේ ඒ කාරණාව යථාර්ථවාදීව හොයනකොට යථාර්ථවාදීව හොයනකොට යෙදීමක් හැටියට ලැබෙන්නේ. යෙදීමක් හැටියට ලැබෙන්නේ. කනනාසී දිවකය මනස යථාර්ථවාදීව හොයනකොට යෙදීමක් හැටියට ලැබෙන්නේ. ඒ කියන්නේ එකරුණින්ම කීවිලා ඉවරයි ඒ එකරුණෙක් ඉන්න බෑ කියලා. අන්න ඒ එහෙනම් ඒ වැඩපිළිවෙලේ ගත්තට පස්සේ අර මම මගේ මගේ ආත්මය කියන කතාවකට ඉඩක් නැහැ. ඔන්න ඔය වැටහීමක් එනවා. මොකක් එක්කද? අර යථාර්ථයේ උපරිම හොයාගෙනකොට ඔන්න ඕකටයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියනකොට අපට වෙනම ඇහැක් යෙදිලා එදිච්ච දින තුනා කියන්න බෑ. එතකොට ඒකට කියන්න තියෙන උච්ඡේදය කියලා. යෙදිච්ච ඇහැ හොයාගෙන යනකොට වැටහෙන නුවණයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ. එදිච්ච ඇහැ හොයාගෙන යනකොට වැටහෙච්ච නුවණයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ. අන්නේ වැඩිච්ච නුවණ භාවිතා කරනකොට මොකද වෙන්නේ? ඒ භාවිතා කිරීමත් එක්ක සැබෑම නිවන නිවීමේ ප්‍රතිපදාවට යනවා. එයා අඳුර දුරු කරනවා, ආලෝකය උදා කරගන්නවා, පිච්චෙනිකයින් වෙනවා, ආස්වාදජනක භවකින් ඉදීමයින් වෙනවා. අන්නේ ජීවිතේ සැබෑම සුන්දරයි. එතකොට අර නති රාග සමු අග්ගී කියව රාගෙට සමාන කරපල වෙන ගින්න. ඒ කියන්නේ මේ ලෝකෙ වෙන ගිනි නෑ රාගෙට සමාන. රාගෙමයි ලෝකෙ තියෙන ප්‍රබල ගින්න. ද්වේෂෙමයි ලෝකෙ තියෙන ලොකුම වැරද්ද. ඊළඟට කන්දයන්ගේ පැවැත්ම නැත්නම් කන්ද කියන්නේ මේ යම් කිසි වූ යෙදීමක්. අන්න ඒකම තමයි නැති කන්ද සමා දුක්ඛ. දුක කියන්නේ පිහිටා ඉඳීම කියන්නේ අන්නේ කාරණාව. එතකොට යථාර්ථයේ හොයාගෙන යනකොට මොකද වෙන්නේ? අන්න නැති සම්ති පරම සුඛංකේ නිවීම කරා යන ආධ්‍යාත්මී සැනසෙනවා. ඒ ප්‍රතිපදාව හරි සුන්දරයි. ඒ ප්‍රතිපදාව හරි සැනසිරිදායකයි. ඒ ප්‍රතිපදාව තුළ 1000ක් නැහැ. ඒ ප්‍රතිපදාවේ යොමු වෙන්න පුළුවන් නම් අන්න එයා හැම වෙලෙම එයාගේ ජීවිතයේ කැමැත්තක් ඇති වෙනවා. ඒ ප්‍රතිපදාවට අවශ්‍ය වෙන විදිහේ අංගයන් ජීවිතයට සමීප කරගන්න. ඒ ප්‍රතිපදාවට අවශ්‍ය වෙන විදිහේ කරුණු ජීවිතේ කරන්න. ඒ විදිහට කටයුතු කරනකොට ඇත්තටම ඒ ජීවිතයේ සැනසිරිදායක ජීවිතයක් නිවුනේ නැතත් සැනසිරිදායක ජීවිතයක් වඩපත් වෙනවා. අන්න එයා මේ ලෝකේ ලෝකයා යන රැල්ලට වෙනස් පැත්තකට යනවා. ලෝකයා අඥානකමින් ආලෝකයක් නොසිරන නිසා ගින්නේ පිච්චෙමින් ලබන ආස්වාදයේ භුක්ති විඳිනවා. මේක තමයි ලෝකේ යන රැල්ල. හැබැයි යන රැල්ල ඉක්මවන දෙයට කියන සුපටිපන්න උජුපටිපන්න මේ රාග දේශනුව ඉක්මවන ප්‍රතිපදා. අන්න ඒකින් ප්‍රතිවිරුද්ධ පැත්ත. අන්න ඉක්මවන පැත්ත. යථාර්ථවාදී යන පැත්ත. මෙන්න මේ විදිහට එයාගේ ඉතින් එයාගේ ජීවිතයේ කතා කරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ එයා අකුසල් කින්ද කිංචාපිසෝ කම්මං කරෝති පාපකං කායන වාචය මනසය. ඒ කියන්නේ මොනවා හරි පවිදු කර්මයක් සිදු වෙනවා නම් අබව ඒව සැඟවීම අබව්‍යයි කියනවා. වෙන්නේ නැහැ නෙමෙයි වෙනවා. සැඟවීම අබව්‍යයි. එතකොට හැබැයි එයා ඒ කාරණා ඔස්සේ යන්නේ නැහැ. නැත්නම් කෙනෙකුට හිතෙන්න පුළුවන් සම්පූර්ණයෙන් පව කර්ම ඉක්මනවද කියලා. නෑ සම්පූර්ණයෙන් ඉක්මෙන්නේ නැහැ. යම් දේවල් වෙනවා. හැබැයි වුණා කිංචාපිසෝ කම්මං කරෝති පාපකම් කායන වාචාය මනසයි කියලා. කයින් වචනෙන් මනස කියන. හැබැයි අභංගයයි කියන හංගවන්න. මොකද ඒකට හේතුව එයාගේ ජීවිතය තුළ අන්න යථාර්ථවාදීවම එයාට අර පිච්චෙන බව දකින නිසා එයාගේ ඒ ජීවිතේ ඒ යෙදෙන කාරණා එක්ක වැරද්ද වැරද්දක් දකලා ඉක්ම වෙනවා. මේක නම් ප්‍රතිපදා. එහෙම නැති ප්‍රතිපදාවක් ලෝකයේ දෙන්නේ නැහැ. මම ඔබට ඒ කරුණ ටික පැහැදිලි කරේ සැබෑවට බුද්ධ වචනය කියන කාරණාව
එක යෙදෙනකොට නිවෙන ප්‍රතිපදාව යනවා. හැබැයි ලෝකේ ජීවත් වෙද්දී අපට ජීවිතය ගත කරන්න වෙනවා. ඒ ගත කරනකොට අන්න එයා ඒක තමයි කියන්නේ හික්මෙනවා කියලා. අන්නේ හික්මෙන වැඩපිළිවෙලට අනුගත වෙන්න වෙනවා. ඒ හික්මෙන වැඩපිළිවෙලට යොමු වෙනකොට ඊතරණ ප්‍රතිපදාවකට යොමු වෙනවා. ඉතින් ඒ නිසා අපිත් අන්ධකාරය දුරු කරගෙන අපිත් ආලෝකයක් උදා කරගෙන මේ පිච්චෙන ගිනි ටික නිවන්න ලබන්නා වූ වින්දනයන් ඉක්මවන්න සැබෑම සැනසෙල්ල ඇති කරගන්න මේ දේශනාව උපකාරයක් කරගන්නවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්න. නුගේගොඩ සුබද්ධාරාමයේ තුල සිදු කරන්නට යෙදෙන අද මේ ධර්ම දේශනාව සිදු කරන්නේ පද්මා නානයක්කාර සහ විජයානන්ද නානයක්කාර අය විසින්. දෙපාර්ශවයේ මියගේ දෙමාපියන් දෙපාර්ශවයේ නමින් මියගේ සියලුම නෑදෑ හිතමිතුරුන් මේ පින් අනුමෝදන් වීමෙන් ඔවුන්ගේ භවගමන කෙටි කර ගනිත්වා. අවිද්‍යා අඳුරෙන් වැසී ගිය අපේ ජීවිත තුළට නිවරදි ධර්මය කියා දෙමින් දහම තුළ පෙන්වා දහම් මඟ පෙන්වා දෙන අපගේ ඒ කල්යාණ මිත්‍ර පින්වත් ස්වාමින් වහන්සේගේ ධර්ම ප්‍රචාරක ප්‍රචාරයට උදව් උපකාර කරන ධර්ම සාකච්ඡා පවත්වන ධර්මයේ ශ්‍රවණය කරන සියලු දෙනාටත් උතුම් ධර්මාබුදු පිණසම කුසලයේ හේතු වාසනා වේවා කියා පුණ්‍යානුමෝදනා කරනවා. එසේම පාද නමස්කාරයෙන් යුතුව ප්‍රාර්ථනා කරනවා සියලුම යතිවරයන් වහන්සේලාටත් කල්යාණ මිත්‍රයන් වහන්සේලාට ධර්ම දාණයෙන් රැස් වූ සියලු පින් අනුමෝදන් වී නිදුක් නිරෝගී භාවයට පත් වේවා යන්න. එසේම කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේට මේ දේශනාව ජනිත වන කුසලයේ හේතුවෙන් පතන්නව බෝධියකින් සුවසේ ධර්ම අවබෝධයෙන් අවබෝධ කර ගැනීමට අවශ්‍ය ධෛර්යය ශක්තිය ලැබේවා. දැනට විදේශගතව සිටින දරුවන්ගේ සියලු කටයුතු සාර්ථක වීමට පුණ්‍ය ශක්තිය හේතු වේවා. ධර්ම දානමය කුසලයෙන් රැස් වූ පුණ්‍ය ශක්තිය ශ්‍රවණය කළ ඔබ අප සියලු දෙනාටම ප්‍රඥා පහළ වීමට අවශ්‍ය සත්පුරුෂ ඇසුර නිවන් දක්නාතුරා නොඅඩුව ලැබේවා කියා පුණ්‍යානුමෝදනා කරනවා. පින් කැමැති සියලු දෙනාටත් මෙම පින් අනුමෝදන් වෙත්වා කියා පුණ්‍යානුමෝදනා කරනවා. ඉතින් මේ රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් පළමුවෙන් පින් කැමැති දෙවියන් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා සියලු දෙවියෝ පින් දැක බලා අනුමෝදන් වෙත්වා. දෙවියෝ උතුම් නිවනින් සැනසෙත්වා. ඒ වගේම මේ දායකත්වයෙන් දරන අය නමින් මියගේ සියලු මළගිය ඇත්තන්ට පරලොව ජීවි සැපවත් වෙන්නට සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා කියලා පුණ්‍යානුමෝදනා කරනවා. දායකත්වයේ දා විශේෂයෙන්ම මේ නුගේගොඩ සුබදාරාමයේ නායක ස්වාමීන් වහන්සේට වැඩවාසිකර මහ සංඝරත්නයටත් මාගේ ගුරුදේව උත්තමයන් වහන්සේටත් ලෝක සාසනයේ සුරකින මහයතිරුන්ටත් දහමින් සැනසෙන්නේ මේ සියලු පින් හේතු වාසනා වේවා. දායකත්වයේ දරන පද්මා නානයක්කාර සහ විද්‍යානන්ද නානයක්කාර යන අයටත් ඒ අයගේ විදේශගත සිටින දරුවන් ඇතුළු පවුල ඥාති පවුලේ සියලු දෙනාට ඥාති මිත්‍රාදීන් අසල්වාසීන් හිතවතුන් සෑම දෙනාටමත් ධර්ම ශ්‍රවණී කළා ඔබ සැමටත් උතුම් දහමින් සැනසෙන්නේ මේ සියලු පින් හේතු වාසනා වේවා. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාග මහිද්దిక පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු මං පරන්තී.